मॉर्निंग। हरे अभी पटांगमु और मंडे उठते का दिल थी ना शॉर्ट नोट पता भी दिया था एक अभी साक्षात्कार करना प्रश्न अंग तीस साथ में ना काम मंगे वीडियो के यूट्यूब पे कर देम्मा हमारे कसी गाना है भाई बाला तो उन्हें वीडियो कर मधी हरे इन्हें प्रश्न अंग तीस साथ टे यार ट्यूटर का ज्ञान ना था अभ्यंतर हेवा सूक्ष्म परिसर अध्ययन अभ्यंतर हेवा सूक्ष्म परिसर अध्ययन के लिए में शक्ति सहा दुर्बलता मत विन्ने बलन ओब बदी अभ्यंतर है या नहीं तो अमन ओबटे कल है कि देवल है गे नमः सहा ओबटे खलन वही की देवा हो ओबा आपका में ती देवा कल है कि समाहलाड़ ओबटे जनाधिपति वैन ने पुलवा अबे ओबे देशपाल नहीं करा क्या मति ने एक दुख वाला था ओबटे चांदी लियो जनाधिपति वैन ने पुलवा हाय एना कल है कि देवा शक्ति कर्म है कि देवल दुर्बलता के लिए रखे ना प्रश्न अंक 37 राइट प्रश्न नंबर 39 ओबट बाहिर परिसरे अध्ययने करोतु दे अनिवार्यम एक तो ओबट कल है कि देवल अलुत अदहस कल है कि देवल अलुत अदहस अब ये वर्ड क्या अवस्था ऑपर्चुनिटी तब बोलो ना මෙතර කලනු කඩවල වල මාස් විකුණන්න තිබුණාද තිබුණා නම් මාස් විකුණන්න තිබුණේ පාමසිවල විතරයි දැන් පේමන්ට් එකෙත් මාස් විකුණනවා ඒ වගේම තරඟ කරුවන් වැඩි වැඩියෙන් බිහි වෙනවා අපි ඒකට කියනවා විතර්ජන ව්‍යාපාරයක බාහිර පාර්ශ්වයන්ගේ නෙළවන බලපෑ දැටි අපි කියනවා शक्ति पुते शक्ति वाला थी ना ऋणात्मक बालक है उदाहरण में क्या किया ना मामा दानों मातुला शक्ति थी ना कोड़ा क्लामा ये ना मामा के मामा हानो वाला माइंगे ओबे दाखी ना मगे दुर्वलता आवे मुकाबले गोड़ा क्लामा ये किया ना दे आपका माइंग सर उगाना ना सुपीरी सर हरी होंडा ही हैवे सर डिफरेंट तरह है ना एक उदय मगे दुर्बल था भय मातुला पावती ना ऋणात्मक बाला भय देव वाला के फिजिकल क्लास से कपड़ा नहीं आता ना पास से मरा तावा दुर्बल था भय कहती भी क्या ना भय के ना उधर एलपीडी क्लास से का मामा हाँ सर හතරට පටන් අරගෙන රෑ 9ට ඉවර කරන්න අදහසක් තියෙනවා. දිනසුරාද ක්ලාස් එක 3ට පටන් අරගෙන
ऋणात्मक बलपैम दुर्बलता प्रवेश තරඟ කරුවන් බිහි වෙන්න තරඟ කරුවන් බිහි වෙන්න තර්ජන වැඩි සුවිශේෂී නිෂ්පාදන ක්‍රම ව්‍යාපාර විසින් තමන්ගේ නිෂ්පාදනය ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න පෙළඹෙනකොට අපි ඒව ලේසියෙන් කරගන්න අමුද්‍රව්‍ය අඩුවෙන් පාවිච්චි කරන්න ගුණාත්මකව බිහි කරන්න විවිධ විවිධ නිෂ්පාදන ක්‍රම හඳුනා ගන්නවා අනේක ව්‍යාපාරයකට ශක්තියක් उदाहरण उदाहरण अतिवेगी मार्ग पीवी කොහේ මතු වෙනවද බිහි වෙනවද කුරුදුගහ බිහි වෙනවා කුරුදුගහ කියන්නේ අලුත් නගරයක් බවට පත් වෙනවා එහෙනම් ඒක අවස්ථාවක් පුහුණු සේවකයන්ගේ හිමේ හිඟය පුතේ සේවකියෝ ඉන්නවා එයාලව පුහුණු කරලා ගන්න ඕනේ උදාහරණයක් කියන්න मट प्रायोगिक उदाहरण मम यन मम दलिकन एजेंसी 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 नमक मुखब्द कर मुखब्द
ඔයාට වැඩ වැඩ කරන්න පුළුවන්ද මේෂන් වැඩ කරන්න පුළුවන්ද එතකොට ඉලෙක්ට්‍රිෂියන් වගේ වැඩ කරන්න පුළුවන්ද විදුලි කාර්මිකයෙක් විදිහට ඔයාට එතකොට ඩ්‍රිල් ගේට්ටු හදන්න පුළුවන්ද එයා අහනවා ඔයා රට යන්න කලින් ඔයාට අඩුගානේ ටැප්ලයින් එකක් අදාගන්න පුළුවන්ද ඒගොල්ලෝ කියනවා ඔයාට රට යන්න කලින් ඔයා ගිහිල්ලා ලංකාවෙට එක්කිට එක කර්මාන්තයක් පුරුදු වෙන්න ඔයාව රට යවන්නේ මොකක් කියලාද අපි ඔයාට කිසි දෙයක් බෑ තේරුම් ගන්න කියලාද ඔයාට කිසි දෙයක් බෑ එහෙනම් ඔබ ඔබගේ කර්මාන්තය පුරුදු වෙන්න ඕනේ ඔබ ඔබගේ කර්මාන්තය වැඩි දියුණු කර ගන්න ඕනේ ඔබ කර්මාන්තයක් ඉස්සෙල් ඉගෙන ගන්න ඔබ කර්මාන්තයක් ඉගෙන ගත්තොත් තමයි ඒකේ හැකියාවන් දක්ෂතාවයන් වැඩි කර ගන්න පුළුවන් ඒක එතකොට තමයි වෙළඳ පොළක් පිහි කරන්න පුළුවන් දැන් මගේ පන්දි අපු කල්ලෙක් ඉන්නවා 2010 වත්තේ උඩ පිට්ෂා දන්න පුළුවන් මං කිව්වේ උඹ එක්ස්පීරියන්ස් එක ගණන් ගිහිලා කම්පැනි එක එක්ස්පීරියන්ස් එක අරගෙන අවුරුදු 5ක් විතර මොකද ඒ කොල්ලා අවුරුදු 18 වෙනකොටම පිට්ෂා දන්න හොඳටම පුළුවන් ටෙක් ගිහිල්ලා යා ඒ කෝස් එක කරලා යාට ප්‍රැක්ටිකල් තියෙනවා මං කිව්වා අවුරුදු 23 වෙනකන් අවුරුදු 5 පිට වැඩ කරන එක්ස්පීරියන්ස් එක ගණන් අවුරුදු 5 ඇවිල්ලා පොඩියට පටන් ගනින් ගමේ උඹ අවුරුදු 2ක් යනකොට ඒ කියන්නේ අවුරුදු 26 වෙනකොට අනිවාර්යයෙන්ම පැත්තේ ඉන්න හොඳම ප්‍රතිචාරණ කෙනා වෙනවා වැඩි කෙනා ඒක එක්ස්පීරියන්ස් ගන්න ඒ වගේ තැන් වලට යන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මොකද තරඟකාරී ව්‍යාපාරවලදී තමයි අපේ දැනුම වර්ධනය වෙන්නේ කමකදී එහෙනම් පුහුණු සේවකීන්ගේ හිඟය පුතේ පුහුණු සේවකීන්ගේ හිඟය කියන්නේ පුතේ මොකක්ද දුර්වලතාවයක් හිඟයි දුර්වලතාව ඊළඟට පාරිභෝගික ජීවන රටාව වෙනස් වීම මට මතක් ඉන්නේ අපේ ආච්චිව අපේ ආච්චි ආවට පස්සේ සමහර ටික දවසකින් නේන්නේ ගෙදර මට හිතෙනවා ආච්චිට කඩේ කෑම එකක් ගෙනල්ලා දෙන්න මං අහනවා ආච්චි කොත්තුවක් කමුනේ හද ආච්චි ආවනේ ඊට පස්සේ කියනවා රයිස් එකක් කමුද හැබැයි ආච්චි මොකද්ද කියන්නේ ආච්චි කියනවා ඔය ජහජරාව කන්න ලෑස්ති වෙන්න බා ඔය ජහජරාව කෑවම ඇඟට හොඳ නෑ ජහජරාව කෑවම ඇඟට හොඳ නෑ හැබැයි අපි නම් ගෙදර වියා ගන්න බැරි වුණා ගෙදර වියා ගන්න බැරි වුණා අපි මොකද කරා දුවන් ගිහලා රයිස් එකක් ගේන රෑට නම් කොච්චරක් ගේන අපේ පරිභෝගික ජීවන රටාව වෙනස් වෙලා එහෙනම් පරිභෝගික ජීවන රටාව වෙනස් වෙනවා කියන්නේ ඒක ව්‍යාපාරිකීච අවස්ථාව බලන කෑම කඩ ගොඩක් බිහි වෙලා තියෙනවා අවස්ථාව right එහෙනම් මං හිතන්නේ මට ඔය කියන තරම් වයසක් පේන්නේ හරි බලන්න සේවකීන්ගේ අයහපත් ආකල්ප උදේ අපි හැමතරම ධනවාදීව හිතන්න ඕනේ යම් දෙයක් කරන්න ගිහිල්ලා අමාරුයි කියලා හිතන්න හොඳ නෑ මම ඒක ඉගෙනගෙන තිබුණා 2010 11 වසරවලදී ඒක මම පෞද්ගලික පන්තිවලදී කියලා තිනවා මේ වගේ වීඩියෝස් ටික YouTube දාන නිසා මට ඒක කියන්න අවශ්‍යතාවයක් නැහැ ඒක මගේ පන්තිය ළමයි පෞද්ගලිකව දන්නවා
හැබැයි මම 2020 අවුරුද්දේදී මම එක දෙයක් තේරුම් ගත්තා. මේ ලෝකෙ බෑ කියලා දේවල් නැහැ. මම හිතාගෙන හිටියේ මාර්තු 12 රට වහද්දී අවුරුද්දෙන් පස්සේ රට ආරෙවි කියලා. මම එච්චර කොරෝනා ගැන හැකියාවක් කරේ නැහැ. මම විතරක් නෙමෙයි හැමෝම. හැබැයි අවුරුද්දෙන් පස්සේ රට ආරින්නේ නැහැ කියලා තේරෙනකොට මට මතක් වුණා මම කුරුඳු බැල 600ක් දාලා තිබ්බනේ කියලා. කුරුඳු බැල 600. මම ඒක දැම්මේ 2019 අගෝස්තු මාසේ සේවකීන්ට සල්ලි ගෙවලා කුරුඳු බැල ටික ගෙන්නලා සුද්ධ කරලා සම්පූර්ණ වෙන්න මෙන්න මේ කාරණාවත් එක්ක තමයි කුරුඳු බැල ටික දැම්මේ. හැබැයි 2019 අගෝස්තු මාසේ ඉඳලා 2020 අප්‍රේල් අන්තිම වෙනකම් මං ඊටවට ගිහිල්ලා තිබුණේ නැහැ. ඔබ පිළිගන්නේ නැති වෙයි. අපේ අම්මා මට කියනවා අර කුරුඳු බැල ටික ඔක්කොම කැලේ වෙවිලා. සුද්ධ කරන්නේ නැද්ද? වෙලාවක් නැහැ. මට පන්ති තියෙනවා. උදේ ඉඳලා රෑ වෙනකම් පන්ති. ඔබ ඒක දන්නවා. හැබැයි අප්‍රේල් මාසෙත් රට ආරෙන්නේ නැහැ කියලා තීරණය වුණාම මම මේ මාසෙ දි යනවා ඊටුට නැත්නම් අප්‍රේල් අන්තිම සතියේ වගේ යනවා ඊටුට යනකොට කුරුදු ගස් ටික භාගයක් නැරිලා අල්ලගෙන ඉන්න පුළුවන් කුරුදු ගස් ටික මොකද මට වඩා උසයි ඉලුක් ගාල මට වඩා උසයි තනකොළ ගාල කුරුදු මෙන්න මෙච්චරයි කුරුදු මෙච්චරයි ගස් ඔක්කොම මම යනවා අර දරාගෙන ඉන්න පුළුවන් ගස් ටික කුරුදු ගස් ටික මට තේරෙනවා එතකොට මම වෙනුවෙන් දරාගෙන ඉන්න පුළුවන් ගස් ටික ඉතුරු වෙලා තියෙනවා ගහ කියන්නේ මිනිස්සේ ප්‍රාණයක් මිනිස්සේ ප්‍රාණයක් හැබැයි භාගයක් නැහැ අල්ලගෙන ඉන්න බෑ ඒ නිසා මම අතින් ඒ කුරුඳු පැල වැටේ මොකද මට දැල්ලක් අරගෙන සුද්ධ කරන්න බෑ මම පොඩ කාලෙක දැල්ලක් අල්ලන ඒ නිසා මම අතින් කුරුඳු පැල වැටේ සුද්ධ කරනවා මට තේරෙන එක දෙයක් තමයි නිදි කුඹ කටු තියෙනවා මගේ මුළු අත් දෙකේම නිදි කුඹ කටු ඇනෙනවා මම සමහර ඒවා මෙහෙම ගලව ගලව වරන් දාන සමහර කටු ඇතුළට බහිනවා මම ගෙදර ඇවිල්ලා කරන්නේ මොකක් කරේ උල් දෙයක් කරගෙන කට්ටක් වගේ එකක් කරගෙන කටු ටික අයින් කරන එක නිදි කුඹ කරු මම ග්ලව්ස් දෙකක් අරගෙන යනවා ග්ලව්ස් දෙක අරගෙන ගිහිල්ලා ඉතිරි වෙච්ච ගසුයි මං ඉඳපු ඔක්කොම ගස්වල කුරුදු ගස් වටේට අතින් සුද්ධ කරනවා සමහරලාට ගස් පේන්නේ අතින් සුද්ධ කරන්න මම හිතේ නියමයෙන් අඩි 4ක් මෙතන ඇති කියලා හිතාගෙන සුද්ධ කරනවා සමහර ඒවා මැරෙනවා මම ඒ සම්පූර්ණම පළවටේ සුද්ධ කරා තනි මම හිතන්නේ මට ඔය පැල 600 විතර සුද්ධ කරන්න දවස් 5ක් විතර ගියා මම උදේ ආන්දර එක පාරක් කරනවා 3:00 4:00 පස්සේ අවුව පැවුම් තව පාරක් යනවා දවසකට ඉතින් පැය එකමාර එකමාර පැය තුනක් විතර වැඩ කරනවා මට කොන්දේම වරුකුත් තව හැබැයි මම පළව ඔක්කොම ටික සුද්ධ කරා. පළව ඔක්කොම ටික සුද්ධ කරා. සුද්ධ කළා. මම අපේ මන්දේ ගෑල්මේගේ කඩේකින් අරගත්තා ලබන අවුරුද්දට වෙනකම්. මග ළඟ තාමත් තියෙනවා මගේ කුරුඳු පළව වලට අවශ්‍ය රසායනික පොහොර. මම ස්ටොක් කරලා තිබුණේ. ඒ ටික මමම මට සාමාන්‍යයෙන් පොහොර අල්ලන්න බෑ මගේ අත බන වෙනවා නැත්තම් පොහොරවල විසට තුවාල වෙනවා ග්ලව්ස් දෙක දැම්මත් එහෙමමයි ඒත් මම අර මුළු ඔක්කොම පැලවලට පොහොර දානවා දැන් මට වඩා උසයි ගස් ටික මට හරි සතුටුයි
කරන්න බැරි දෙයක් නැහැ මටත් කාලයක් තිබුණා මෙහෙම මට ළමයි ටිකක් ඉන්නවා ක්ලාස් වල මට අවශ්‍ය නැහැ ඉඩම පැල සුද්ධ කරන්න ඔය කැලෑව සුද්ධ කරන්න අවශ්‍ය නැහැ වල් ගලවන්න අවශ්‍ය නැහැ හැබැයි මම එක දෙයක් තේරුම් ගත්තා මාර්තු 12 ඉඳලා ජුනි 29 වෙනකම් අතේ සත පහක්වත් නැති වෙනකොට මගේ මුදල් මාර්ග ඔක්කොම අවහිර වෙනකොට මට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති වෙනකොට මම තීරණේ කළා නෑ මම වෙන විකල්පයක් හදා ගන්න ඕනේ කියලා මම කොහොමත් 2017 ඉඳලා වෙන විකල්පයක් හොයන ගමන් ගියේ තාමත් වෙන විකල්පයක් හොයනවා ටියුෂන් කරන ගමන් එතකොට සේවකීන්ගේ අයහපත් ආකල්ප ආකල්ප අපි ක්‍රමයෙන් වෙනස් කළ යුතුයි සමහර ගමන් යනවා ඔමස් කියන්නේ මාරමාවි කියලා හිතාගෙන මම පන්ති පටන් ගන්න පළවෙනි දවසේ ඉඳලා නෙවෙයි දෙවෙනි දවසේ ඉඳලා ඔයාලගේ අයහපත් ආකල්ප ටික මගේ විශ්ේ වෙනුවෙන් යහපත් කරලා දෙනවා ඒක පොරොන්දුවක් ඒ වගේ මිනිස්ටර් කරනවා ඒකයි මම වැඩපිළිවෙල හදන්නේ මම ගම්වල කරන හැම ගෲප් එකක්ම එයාල ටවුන් එකට එන්න කියලා සියලුම ළමයි වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක් කරගෙන යනවා 11 වසර ළමයිගේ උන්නතිය සඳහා උදේ මේ පාඩම නැවත කරාට මෙහෙම මෙහෙම කරගෙන කරගෙන ගියාට නැවත පාඩම මිස්සව මම කොයිම ක්‍රමෙන් කරේ මගේ 11 වසර ළමයිට උගන්වනවා නැහැ ඕන 10 වසරට දෙන්නවා 11 වසරේ මගේ ළමයින්ට මම පාඩම මිස්ස නැවත උගන්වනවා live physical class online right ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම අහගෙන ඉන්න අපි ව්‍යාපාර අධ්‍යයනයේ යනදී රට ගැන පොඩ්ඩක් කතා කරමු මම මේ ප්‍රැක්ටිකල් උදාහරණ ගන්නේ ඔයාලට මේව මතක හිටියද අහගෙන මොකද ගොඩක් අය කියනවා මම ආණ්ඩු විරෝධී කියලා උදේ මම හැම පාරම ආණ්ඩුව හොඳයි නම් හොඳයි කියනවා නරකයි නම් නරකයි කියනවා අහගෙන ඉන්න මේ ශ්‍රී ලංකාව මේ ඇමරිකාව අහගෙන අපි ඇමරිකාවට පුතේ ඇඳු ඇඟලුම් කියන්නේ ඇඳු යවල් ඇඳුම් යවල් එතකොට ජපානයටත් තේ ටිකක් කුරුඳු ටිකක් රබර් ටිකක් යවනවා හැබැයි අපි ජපානයේ කිසිම දෙයක් ගන්නෙ නෑ මතක තියාගන්න එක දෙයක් මම එළවලු කඩයක් කරනවා නම් ඔයා මාළු කඩයක් කරනවා නම් ඔයා මගෙන් එළවලු ගන්නකොට මම ඔයාගේ කඩෙන් මාළු ගන්නවා අපි දෙන්නා කර ගනුදෙනුවක් තියෙන පුතේ මම ඔයාගේ කඩෙන් එළවලු ගන්නවා ඔයා මගේ කඩෙන් sorry ඔයා මගේ කඩෙන් එළවලු ගන්නවා මම ඔයාගේ කඩෙන් මාළු ගන්නවා ගනුදෙනුවක් තියෙන්නේ හැබැයි පුතේ අපි ජපානයට බඩු යවනකොට ජපාන තියෙන වාහන ටික රජෙක්ගේ වාහනේ ගන්නේ අන්න දැන්
එක පැත්තකින් ආනයනය සීමා කරලා මේ කුටි අපනයනය ඔබ දන්නවා අපේ රටේ බඩු පිටරටට විකිණීම අපනයනය පිටරටක බඩු ලංකාවට පැමිණීම ආනයනය එතකොට පුතේ ජපාන බඩු ලංකාවට එන එක නවත්තලා දැන් බලන්න වැඩි ඔන්න ඕකයි අපේ ලංකාවේ බඩු වලට වෙලා තියෙන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන හැම භාණ්ඩයක්ම පුතේ අන්තර් භාණ්ඩ කියන ගණේට තමයි ඉන්නේ නැත්නම් අමුද්‍රව්‍ය right අමුද්‍රව්‍ය ගණේට තමයි ගොඩක් කරවට ආයි තියෙන්නේ අමුද්‍රව්‍ය එකින් විවිධ නිෂ්පාදන කරන්නේ රටවල් අපි යවන අමුද්‍රව්‍ය ටික ඒගොල්ලෝ නිෂ්පාදනය කළා අපි ඒ ප්‍රොඩක්ට් එක ගන්නවා බලන්න අපේ අමුද්‍රව්‍ය වැඩි ගන්න අපේ අමුද්‍රව්‍ය ඒගොල්ලෝ අඩු ගන්නට අරගෙන ඒගොල්ලෝ එකින් දේවල් නිෂ්පාදනය කළා නිෂ්පාදිතයන් බීලා ඒව වැඩි ගන්න අපට පුළුවන් දැන් ඒක නවත්තලා තියෙනවා ජපානයේ කියනවා ඔයාගේ තේත් තිබා අගුරුත් තිබා පොලුත් තිබා කුරුදුත් තිබා ඔක්කොම එපා කුළු බඩුත් තිබා ඇයි ජපානයේ රටක් විදියට try කරන්නේ ඒගොල්ලොන්ගේ නිෂ්පාදිත බඩහස ඒවට විවිධ රටවල් වලට අපනයන එක එයාලගේ පැත්තෙන් කියනවා ඒගොල්ලෝගේ අපනයන රටවල් බාරගන්නේ නැතිකොට ඒගොල්ලෝ తీරණය කරන අපිට රටවල් වලින් ගෙන්නන්න නෑ බලු ආනයනය කරන්නේ එහෙනම් ශ්‍රී ලංකාවට ජපානයට බඩු යවන්නත් බෑ තව ටික කාලයක් යනකොට හොම වෙනවා ජපානයෙන් බඩු එන්නේත් නෑ මේකට කියනවා පුතේ ආනයනයක් තහනම් අපනයනයක් තහනම් අපි මේකට කියන වචනය වේලඳ සම්භාවක වේලඳ සම්භාවක මේක පුතේ තර්ජන एक मौका दे ताज़े ओके मौका दे ताज़े प्रमाणों प्राप्त करने आते भी हो पुत्र व्यापार करेंगे ना उपर प्रमाणों मुदल प्रमाणे आते हो एक आप कहते हैं शक्तियाँ एक आप कहते हैं शक्तियाँ एनो व्यापार संविधान व्यापार संविधान वर्ग कलह की पदनम हतराक नाम करण पलविनी एक मनोवा एक आयतीय मत या हिमिकारत्वय मत देख चेतनाव या आरमुन मत तुन परिमाणय मत सुलु परिमाण मध्य परिमाण महापरिमाण भूगोलीय पदनम मत देशीय वेलंदाम विदेशीय वेलंदाम वेलंद पोल मत हतराई लोगों ने दिए वेलंद पोल मत मनोवद आनायन अपनायन तब सिंधर तोगे ऋषि रो
තව විනාඩි 8කින් මේ මීට් එක කැන්සල් වෙනවා.